අවන්තයි දෙවුමිටයි ප්‍රශ්නය ගලා ඉන්න පටන් ගත්තාම එක දිගට ගලාගෙන එනවා. ආනන්ද මාමා කියන්නේ හරිම මීටරයක්. එතෙන් දෙවුමි මොනාරද හැරෙන්නේ ඒ සැනින් ආනන්ද මාමා දැනගන්නවා. මොකද දෙවුමි කියන්නේ ඇත්තටම කපටි. මොකද දෙවුමිට මොන හරි ඕනේ නම් දෙවුමි චාටියෙන් ඒ වැඩේ කරගන්න දන්නවා කියලා ආනන්ද මාමා දන්නවා. දෙවුමි එක පාරටම මෙහෙම වෙනස් වීමේ ගැන ආනන්ද මාමට ලොකු සැකයක් තියෙනවා. අන්න ඒක නිසාම තමයි ආනන්ද මාමා මේ ට්‍රිප් එක ගැන දෙවුමිටත් අඟවන්නේ නැති වෙන්න මේ දෙවුමිලාගේ පස්සේ යන්නේ. ඉතින් හිතුවවත් නැති මොහොතක තමයි දෙවුමිලා දාගත්ත ට්‍රිප් එක ඇත්තටම ඒක සවුත් වෙන්නේ. මොකද ආනන්ද මාමා යනවා මගට. ඉතින් දකින්න අවන්තව. අවන්ත දකින්නකොට මොනවා හිතේද? ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් අපිට ඒ කොටස් බලා ගන්න පුළුවන් ඉදිරියේදී. ඒ වගේම දෙවුමි අවන්තටයි එන ප්‍රශ්න නම් නිමක් නැහැ. අපි බලමු යාළුවනේ මේ දෙන්නගේ ආදර කතාව කොතනින්ද කෙලවර වෙන්නේ කියලා. ඉතින් ඔයාලටත් හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න. ඉතින් එනම් පරිස්සමට මම ඔයාලගේ ආදරණීය එළිය නේෂ්.